සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ඒකාධිපතිත්වය නැති රටේ ගමන. මතක තියාගන්න. මේ ඒකාධිපතිය වලින් මේව හදන්න බෑ. කැපවීමෙන් තමයි මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. හෙට ජන අයිතියට පත්වන නෙළුම් කුළුණ ඉදිරි දින 10 තුල එජාප ජනපති අපේක්ෂකයා කරලියට අකුණුහා සුලං ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම ලෝක තෙල් සැපයුම අවදානමක ඒකාධිපතිත්වයෙන් රට ගොඩනැගිය නොහැකි බවත් එය සිදු කළ හැක්කේ පරිණත දැනුමකින් යුතු නායකත්වයකට පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා සමෘද්ධි නිලධාරින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණේ අරලීකහ මන්දිරයේදී විශ්වාම ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත විශ්වාම පත්වීම් ලිපි ප්‍රදානයේද අග්‍රාමාත්‍යවරයාටින් සිදු කෙරුණා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ නොවිසඳුණු ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමේ තවත් වැඩපිළිවෙලක් ලෙසයි මෙම ස්ථිර පත්වීම් පිරිනැමුණේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සංවිධානය කෙරුණා මේ අවුරුදු 5ේදී ලංකාවේ නිදාසෙන් පස්සේ ඉතිහාසයේ නොකරපු ආයෝජනයක් මේ සමාජ සේවයට අපි කළා තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. අද කියන්නේ ලංකාවේ සෞඛ්‍ය සේව දකුණු ආසියාවේ හොඳම එක කියලා අද පිළිගන්නවා. අලුත් විෂයන් ගෙනත් තියෙනවා. අද බලන්න ස්මාර්ට් ක්ලාස් රූම්ස් අපි ආරම්භ කරගෙන යනවා. අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානේ වැඩි කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පීඨ 20ක් ඇති කරලා තියෙනවා. ශිෂ්‍ය නිවාස 100ක් ඇති කරලා තියෙනවා. මේක කරන්න ඒකාධිපති බලතල වුමනා නැහැ. මේක කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා. අදේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. උදේ බලන්න රූපවාහිනිය නරඹන්නේ නැතිනේ. එන්න ඉස්සෙල්ල මටයි වැඩියෙන්ම බැන්නේ. හැන්දෑවේ ගිහින් බලන්න මටයි වැඩියෙන්ම බනින්නේ. පොය දවසෙත් මට බැන්නා. ඉතින් එහෙම නිදහසක් කොහෙද තියෙන්නේ? දැන් සුදු වෑන් ගෙදෙට්ට එන්නේ නැහැ. කවුරුරි කෝල් එකක් දුන්නොත් සුවසරේ ඇම්බියුලන්ස් එකේයි. අන්නේ වෙනස අපි කරලා තියෙනවා. ඒ නිදහස් වාතාවරණය උමනාද? මේ පත්වීමෙන් ඉස්සෙල්ලා පක්ෂයට බැඳෙන්න කිව්වද? වෙනත් පක්ෂයක ඉඳලා දෙන්නේ නැහැ කිව්වද? ඒ මොකුත් නැහැ. මේ නිදහස් ක්‍රමයක් යටතේ තමයි මේ මුදල් වියදම් කරේ. සමහරු කියන අපිට ඒකාධිපති බලතල ඕන අපි මේ බලය ගත්තහම වැඩේ කරන්නම් කියලා. අපි වැඩේ කරලා තියෙනවා බලේ නැතුව. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ බහුතරයක් නැති එකම ආණ්ඩුව මේක. කොහොම හරි වැටෙන්නේ නැතුව අවුරුදු 4ක් ගෙනිච්චානේ. බඩගාගෙන නේ ගෙනිච්චා. ඇයි මේ වැඩ ටික කරන්න ඕන නිසා ජනතාවට. දැන් කියනවා ඒකාධිපති වෙන්න ඕන ඒකාධිපතියෙක් ඕන රට හදන්න කියලා මේව හැදුවේ ඒකාධිපතියෙක්ද? ඒත් මතක තියාගන්න. මේ ඒකාධිපතිය වලින් මේව හදන්න බෑ. කැපවීමෙන් තමයි මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙනම් අවුරුදු 5ක් තියෙද්දී දිනුව අපි ඉදිරියට ගෙනියන්න ක්‍රියා කරමු. දයගමගේ පී හැරිසන් යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පළ කළා. ඇඟලුම් කර්මාන්ත ශාලා එදා හතු පිපෙන්න වගේ වැටුණා. ඒ වෙලාවේ ওই විපක්ෂී හිටපු උදවිය මොකද්ද කිව්වේ? කාන්තාවන්ට යට ඇඳුම් මහනවා. එදා 10%ක් තිබුණු අපනයන ආදායම 54%ක් වෙනකම් වැඩි වුණා. අදත් 43%ක් අපි අපනයන ආදායමක් ගේන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. ඩොලර් වලින් අපි ණය අරගත්තොත් එීම පොලිය ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්. වාරිකය ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්. ඩොලර් හම්බ කරලා දුන්නේ මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන මේ අහිංසක අපේ ගම්වල දරු දෙරියෝ. දලදා මාලිගාව වටේ රේස් පැද්දා. රේස් කාර් ගෙනාවා. ඩොලර් මිලියන ගාණක් අපේ රටින් විදේශ විනිමය වියදම් කරා. ඒවා ඔක්කොම හම්බ කරලා දුන්නේ කවුද? මේ දරුවෝ. මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන එකම කණ්ඩායමකට සමෘද්ධිය ලබා දෙමින් ගිහපු ව්‍යාපාරයක් විතරයි. ඒක තමුන්නාන්සේලා පිළිගන්න ඕනේ. අපිට ආයෙ දුම්පත් ලක්ෂ 4ක් හම්බෙලා තිනවා. අද මේ ඔක්කොම අපි පරිගණක වලට දාලා කරගෙන යනවා. මේ ලක්ෂ 4න් අඩු වාසියෙන් මම විශ්වාස කරනවා තුනා මාර්ගයට ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතුයි. මේ මාසෙ ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි මේ ලක්ෂ තුනා මාර්ගටම සමෘද්ධිය ලබා දෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම මම ප්‍රකාශ කරනවා. සමෘද්ධි නිලධාරි මහත්වරු පුංචි මිනිස්සු නැගිට්ටවන්න ගත්ත උත්සාහය එසේ මෙසේ උත්සාහයක් නෙමෙයි.
අපි වදීහා බැලුවේ හුඟක් දෙනෙක් විවිධ කෝණ වලින් බැලුවා මැතිවරණයක් එනකොට හැමදාම මේ අය ඉස්තිර කරන පොරොන්දුව දෙනවා සමහරු කිව්වා කාලෙකදී මේක තමයි අපේ තියෙන ඡන්ද මැසිම කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමාලව දේශපාලන කෝණයෙන් බැලුවේ නැහැ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අවශ්‍ය ශක්තිය ඒ ඔක්කොම ලබා දුන්නයි කියන එක මම තමුන්නාසලට සතුටෙන් කියනවා මේගොල්ලෝ අපිට ජනාධිපති මැතිවරණයට වැඩ කෙරුවද කියලා හෙව්වේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දැවැන්තයෙක් මාධ්‍යෙන් කොයි තරම් දේවල් කිව්වත් නියම යහපාලන වෙනුවෙන් එක උතුරටද දකුණටද නැගෙනහිරටද නෙමෙයි සුදුසුසට සුදුසු තැන දෙන්න සාධාරණ ඉෂ්ටකරන්න එතුමා කටයුතු කරලා තියෙනවා දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත් කරනවා ශ්‍රීලංකාව හඳුන්වන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. නමුත් හෙට ඉඳන් මේ විවෘත වන නෙළුම් කුණ නිසා ලෝක සිතියමේ ශ්‍රී ලංකාව මුද්‍රාගත වන්නේ දකුණු ආසියාවේ උසම කුළුණට හිමිකම් කියන රට විදිහට. ශ්‍රී ලංකාවගේ රටකින් මේ වගේ දවන්ත නිර්මාණයක් ඉදිරිම පිළිබඳව රටක් විදිහට අප ආඩම්බර විය යුතුයි. මේ හෙට විවෘත වන නෙළුම් කුළුණ ගැන ITN අපතබන සටහනක්. මීටර 350ක් උස මෙම කුළුණේ ඉදි කිරීම සඳහා වැය කෙඳු මුදල ඇමරිකා ඩොලර් මිලියන 104.5ක් කොළඹ ඩීආර් විජේවර්ධන මාවතේ හෙක්ටයාර 3.6ක භූමි ප්‍රදේශයකයි ව්‍යාපෘතිය නිම කර ඇත්තේ නෙළුම් කුළුණ ප්‍රංශයේ අයිෆල් කුළුණට වඩා මීටර 50ක් උසකින් යුක්තයි චීන එක්සිම් බැංකුව ඒ සඳහා අරමුදල් සපයා තිබෙනවා නෙළුම් කුළුණේ ඉදි කිරීම ආරම්භ කෙරුණේ 2012 වසරේදී සනිවේදන තාක්ෂණික අවස්ථා සුපිරි අවන්හල් මෙන්ම මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම විදුලි සෝපානයේ ඇත්තේ නෙළුම් කුළුණේ අද තාක්ෂණික ගොඩනැගිල්ලක් වන මෙහි එක් මහලක සිට තවත් මහලකට යා හැක්කේ ස්වන් අවසර ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකා සහ චීන ඉංජිනේරුවන්ගේ බුද්ධිමය දායකත්වයේ මත මේ ඉදි කෙරුණා ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ පූර්ණ මෙහෙවීම යටතේ කුළුණේ පළමු සහ දෙවන මහල් ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට නියමිතයි රූපවාහිනී සේවා 50කට ගුවන් විදුලි සේවා 50කට සහ විදුලි සංදේශන ආයතන 20කට සිය උපාංග සවිකිරීමටද මේ අවස්ථාව සැපයනවා මේ අනුව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති ඇන්ටනා සංඛ්‍යාව අවම කිරීමට හැකිවන බවයි විදුලි සංදේශ කොමිසම් සභාව සඳහන් කරන්නේ සියලු සම්ප්‍රේෂක ආයතනවලට ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව එකවර විකාශය කිරීමේ හැකියාවද මෙයින් සැලසෙනවා මෙම කුළුණ ඉදිකිරීමේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය යටතේ අවශ්‍ය කරන සම්ප්‍රේෂණය ඇති කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් මූලික අඩිතාලම හැටියට අවශ්‍ය වන්නේ මේ වගේ උස එක මධ්‍යස්ථානයක් දැන් ඒක ඉදි වෙලා තියෙනවා අපිට දැන් හෙට දවස් ඉඳලා පටන් ගන්න පුළුවන් ලංකාව ඩිජිටලයිස් කරන ප්‍රොජෙක්ට් එක ඒ අනුව සියලුම දෙනාටම ඩිජිටල් තාක්ෂණයෙන් යුතු රූපවාහිනිය සහ රේඩියෝ ඒ තාක්ෂණය ලබා ගන්න පුළුවන් වෙනවා මම තව හවුස් එක හදද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා සියලුම කොටස් ෆයර් ප්‍රූෆින් ඒ කියන්නේ ෆයර් කහමාරක් දෙකක් යනතුරු ගින්නකට අහු නොවන ආකාරයට තමයි හදලා තින්නේ අපි උදාහරණයක් මේ බැංකොක් හෝල් එක ගිනි ගත්තොත් මේ ස්ට්‍රක්චර් එක ගිනි ගන්නෑ
ඔය ස්ට්‍රක්චර් එක නිරුපද්‍රිතව තියෙනවා කට්ටිය පල්ලෙහාට එකයි යනකම් නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස තීම් පාක් නමින් විනෝදාස්වාදයේ සපයන අලංකාර උද්‍යානයක් ද ඉදි කිරීමට නියමිතයි රථ වාහන 2000ක් ගාල් කළ හැකි රථ ගාලක් සාපු සංකීර්ණයක් කාය වර්ධන මධ්‍යස්ථානයක් පිරුම් තටාකයක් හා සිනමා ශාලාවක් එහි ඉදි කෙරෙනවා ශ්‍රී ලංකා සංනිවේදන ශේෂ්ත්‍රයේ නව පරිච්ඡේදයක් එක් කරමින් මෙම නෙළුම් කුළුණ හෙට දිනේදී ජනතාව සඳහා විවෘත වෙනවා. එවැකෙම මේ සංචාරක ශේෂ්ත්‍රයේ සුබ සලකුණක් ලෙස සංතුහන් කරන්නට පුළුවන්. දකුණු ආසියාවේ උසම කුළුණ නෙළුම් කුළුණේ සිට කොළඹ නගරයේ Siri අසර විඳින්නට හෙට ඉඳන් ඔබට පුළුවන්. කෙනෙත් උමංග ලලිත් පුෂ්ප කුමාර සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යාශය වෙනුවෙන් උදාරයි ඔබ සංගීත ප්‍රසංගයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංහලේදී පැවැත්ුණා. ආරක්ෂක මාත්‍යංශයේ සේවා වනිතා ඒකකයයි ප්‍රසංගය සංවිධානය කළේ. උදාරයි ඔබ ප්‍රසංගයට ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සහභාගී වී සිටියා. त्रिविध हमुदा पोलिस सह सिविल आरक्षक दिपार्तमेंदे गायक गायिकावन सह संगीत कंडायाम प्रसंगेट पसुबिम संगीते सपयुवा त्रिविध हमुदा पोलिस सह आरक्षक दिपार्तमेंदु सामाजिकयन सह ओन्गे पौलुल सामाजिकयन वेनुवेन वृत्तिय पुहुनु मध्यस्थानयक पिहिटुवीम सदहा अरमुदल रसकिरीम प्रसंगे अरमुनाय कथा नायक करो जयसूर्य महताद त्रिविध हमुदापति वरुण वेन्म आरक्षकांश प्रधान विशाल पिरिसाक प्रसंगे नरमीम टेक्विसिटिया එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් ජනාධිපතිවරණයේ ජය ගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනා ගැනීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිතිය එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද කොළඹ අරලියගහ මන්දිරයේදී මුණ ගැසුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වන සියලුම අපේක්ෂකයන්ට පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙලක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස තමන් උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ඒ සියලු කාරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතේ. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී නියෝජිතයන්ගේ අවධානයට ලක් වූ බවත් 2015 ජනාධිපතිවරණයේදී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙනෙන්නේ කෙසේද යන්න ගැනද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් කවර අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සංධානය සහ වැඩපිළිවෙල මෙහෙයවිය යුතු බවද පෙන්වා දී ඇති පූජ්‍ය දඹර අමිල නාහිමියන් ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ව එකතුව ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට කෙටි කලක් තුල එම කටයුතු සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙලක් සැකසිය යුතු බවද සාකච්ඡාවට එක්ව සිටි සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල නාහිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා. මේ අතර පුරවැසි බලයේ නියෝජනය කරමින් මහාචාර්ය සරත් විජේසූරිය, ලාල් විජේනායක, KW ජනරංජන ඇතුළු පිරිසක්ද අද අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා. 2015 වසරේ දුන් පොරොන්දු ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවයි එහිදීම නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ. ඉදිරි දින 10 තුළ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. රටට පක්ෂයට මෙන්ම ජනතාවට එම තීරණය සුබදායි වනු ඇති බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වසර 700ක් පමණ පෙරණි මහනුවර පුල්ලයාර් කෝවිලේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට අමාත්‍යවරයා එක්ුණා. සංවර්ධන කටයුතු සිදුවී තු ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අනතුරුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. සියලු දෙනාම බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂයේ සමගිය. අපි තෝරන්නේ කෘත්‍යාධාරී මණ්ඩලය. මේකේ ඉන්නවා ශ්‍රී ලංකාව නියෝජිත කරන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, ක්‍රිස්තියානි හැම කොටසක්ම ඉන්නවා මේක. මේක පක්ෂයක්. නමුත් අනිත් පැත්තේ තෝරන්නේ රාජපක්ෂ පවුලනේ. රාජපක්ෂල 7-8 දෙනෙක් එක්ක වෙලා අපේක්ෂය තෝරනවා. අපි එහෙම නැහැ. අපි පක්ෂයක්. සතියක් දවස් 10ක් ඇතුළත මේ ප්‍රශ්නේ අවසන් වෙනවා. මේක බෞද්ධ රටක්. ඒ බෞද්ධ රටේ අනිකුත් ජාතීන්ටත් සාමයේ ඉන්න වාතාවරණය අපි සකස් කරන්න ඕනේ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. සිය අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව සුරසල් බලපත්‍ර ලබා දී ඇත්තේ කෙසේද යන්න වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නියෝග කර තිබෙනවා. 2017 සහ 2018 වසරවලදී තමන්ගේ අනුමැතියකින් තොරව මෙලෙස සුරාබදු බලපත්‍ර ලබා දී ඇත්තේ කෙසේදයි සොයා බලා වාර්තා කරන ලෙසයි අමාත්‍ය මංගල සමරවීර මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.ජී. සුමනසිංහ මහතා වෙත නියෝග කොට ඇත්තේ. සුරාබදු දෙපාර්තමේන්තුව මෙතෙක් අනුගමනය කළ පිළිවෙත අනුව බලපත්‍ර නිකුත් කිරීමේදී විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම් දීමක් කළ යුතු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 2017 වර්ෂයේ බලපත්‍ර 10ක් සහ 2018 වර්ෂයේ බලපත්‍ර 74ක් නිකුත් කළ ඇති බවද එම අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. මේ අතර මෙම වසරේදී කිසිදු නව නිෂ්පාදනාගාර බලපත්‍රයක් සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. සුරාබදු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් බලපත්‍ර ලබා දීම සිදු කරත්නම් වහා ඊට එරෙහිව පියවර ගන්නා බවද ඔහු කියා සිටිනවා. බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල මිලිමීටර 100 ඉක්ම වූ ගිගුරුම් සහිත වැසි තවදුරටත් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමග අකුණු සහ සුළං ඇතිවන බැවින් ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. මිලිමීටර 100 ඉක්ම වූ වැසි පැය 24ක් තුළ බස්නාහිර පළාත, සබරගමුව පළාත, දකුණු පළාත, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙම වැසි සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේ සමගම ඌව නැගෙනහිර උතුරු මැද කියන පළාත්වලත් සවස දෙකෙන් පසු තද වැසි බලාපොරොත්තු වෙනවා. මිලිමීටර 75 ඉක්ම වූ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂම වැසි ඇතිවෙන අවස්ථාවන්හිදී ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව මෙම වාර්තාවනු පිණිගිහිලා තිබෙනවා. විශේෂම මධ්‍යම පළාත් සබරගමු පළාත් ඇතුළේම පළාත් රැසක නායම් අවදානම් කලාපවල සිටින ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව සහ එකම ගංගා අධ්‍යපස සිටින ජනතාව අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. කෙසේ වෙතත් අනිකුත් සියලුම තාක්ෂණික ආයතනෙන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිනවා. ඒ අවශ්‍ය පරිදි ජනතාව දැනුමත් කිරීමේ වැඩසටහන අප ක්‍රියාත්මක කරනවා. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සුළඟේ වේගය ෂණික විහෙලයා හැකි බැවින් දිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. මේ අතර ඇදහැරුණු අධික වර්ෂාවත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. වැලිගත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා සිදුව තිබෙනවා. හානියටපත් දිවාස සහ මාර්ග කඩිනමින් යථාතත්වයට පත් කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 6ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ඒ කහතුඩුව පිවිසුම් දොරටුව ආසන්නයේදී තුවාල ලැබ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම අනතුර සිදු ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ. පවතින කාලගුණ තත්ත්වය සමග අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර 60 දක්වා අඩු කර තිබෙනවා. දෙමටකොඩ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද උදෑසන සිදු වූ පිපිරීමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. නිවසේ තිබූ ගෑස් උදුන අපරීක්ෂාකාරී ලෙස දැල්වීමත් සමග ගෑස් සිලින්ඩර මෙලෙස පුපුරා ගොස් ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා.
සිද්ධිය පිළිබඳව මෙතෙක් සිදු කරන ලද විමර්ශන අනුව ඒ නිවසේ පහත මාලයේ තිබුණු ගෑස් සිලින්ඩරයකින් ගෑස් කාන්දුවක් සිදුවෙමින් පවතින අවස්ථාවකදී ඒ නිවස හිමි තැනැත්තිය විසින් එහි ගෑස් ලිප දැල්වීම සඳහා ගෑස් ලිපේ ස්විචය ක්‍රියා නොකරන ලද බැවින් ඒ තැනැත්තිය ගිනි කූරක් දැල්වීමක් සිදු වෙලා තිබෙනවා ඒ ගිනි කූර දැල්වීමත් සමගම එක්වරම මෙම පිපිරීම සිදු වී ඇති බවටයි අනාවරණය වෙලා තිබෙන්නේ පිපිරීමත් සමගම පිලිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 64ක් වූ නිවස හිමි කාන්තාව සහ එම අවස්ථාවේදී එම නිවසට පැමිණ සිටි හිතවතියක් වූ වයස අවුරුදු 60ක තවත් කාන්තාවකුත් පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා මේ ස්ථානයේ වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ගරු අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමටත් මේ වන විට දැනුම් දීලා තිබෙනවා පොහොට්ටු පක්ෂයේ නායකින්ද තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳ කතා කිරීමට පටන්ගෙන ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේදී කළ සතුස් මාතා ගම, සිරිකත මව් ගම, සසිරි මා ගම සහ සසෙත් මාතා ගම යන උදා ගම්මාන ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ මෙම ගම්මාන හතරෙහි නිවාස 77ක් ඉදිකර තිබෙනවා. ඒ සඳහා වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 840ක්. දෘශ්‍යබාධ සහිත පුද්ගලයන් සිය දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානයද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. රට වටේම පොහොට්ටුවේ ලොකු ඇත්තෝ කියනවා සජිත් ජීවිතේට දෙන්න හැilla. පොහොට්ටුවේ කට්ටිය කොහොමද මෙහෙම අනාවැකියක් නිර්මාණය කරන්නේ? අලුත් වැඩක් රටට කරයි කියන බයක් තියෙනවා සමහරවිට. තමන් අභිභවාගිය ජනතා සේවාවක් ඉෂ්ට කරන ලොකු බිහිතිකාවක් ඇති වෙනවා. පුදුම විදියට බය වෙනවා. මම දැනගෙන හිටියේ නැහැ මම දේශපාලනය කරනකොට ඔච්චර බයයි කියලා. මං වගේ රට වටේ දුවලා සාමාන්‍ය ජනතාවට ලං වෙලා සාමාන්‍ය ජනතාවගේ දුක කඳුළු වේදනාව සිතුම් පැතුම් අවබෝධ කරගෙන ජනතා ප්‍රශ්නවලට විසඳුම් සපයන්නට වෙන කාටවත් බෑ. දැන් බැරිකම නිසා තමයි සජිත් බීතිකා පලාලි ගුවන්තොටුපලේ පළමු අධිරේ ඉදිකිරීම මේ වන විට අවසන් වී තිබෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී මේ බව හෙළි වුණා. කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසට ප්‍රවර්තනය කෙරෙන පලාලි ගුවන්තොටුපලේ ඉදිකිරීම නිරීක්ෂණය සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක් වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එහි පළමු අධිරේ ඉදිකිරීම වලින් 70%ක් පමණ මේ වන විට අවසන් වී තිබෙනවා. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම යටතේ සිදු කෙරෙන ඉදිකිරීම් වලින් 55%ක් අවසන්. සමස්තයක් ලෙස පළමු අධිරේ ඉදිකිරීම් මේ වන විට අවසන් වෙති බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ. පලාලි ගුවන්තොටුපළෙහි ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ලබන මස අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමටයි සැලසුම් කෙරෙන්නේ. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk